නුවරඑළිය සිට ගම්පොළ දෙසට ධාවන වූ වෑන් රථයක් පුසල්ලාව පොලිස් වසමේ කටුකිතුළු ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරින් වෑන් රථයේ රියදුරා ඇතුළු පුද්ගලයින් 7 දෙනෙක් තුවාල ලබා වහුක පිටියේ රෝහලට ඇතුළත් කරනු ලැබුවා. එහිදී වයස අවුරුදු 2ක පිරිමි දරුවෙකු හා අවුරුදු 65ක් වන පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. බරපතල තත්ත්වයේ පසු තවත් පුද්ගලයෙකු ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද දහවල් මිය ගොස් තිබෙනවා. ඊයේ රාත්‍රී කාලයේදී තරමල්විල තිස්ස මාර්ගයේ අලුත්කුඩු ප්‍රදේශයේදී තිස්ස මහරාමේ සිට තරමල්විලට ධාවන වූ බවුසර රථයක් මාර්ගයේ ගමන් කළ පාපෙදීක ගැටීමෙන් තවත් අනතුරක් සිදු වුණා. එෙහිදී අවුරුදු 63ක් වූ තරමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු පාපෙදිකරු තරමල්විල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා. මේ අතර පොලිස් මාධ්‍ය කොට්ටාශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ ඊයේ සහ අද දින මාරක රියනතුරු 8ක් වාර්තා වී ඇති බවයි. මේ වන විට එම රියානතුරු වලින් පුත්කලින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුත්කලින් 10 දෙනෙකු පමණ මරපතල තුවාල ලබා තිබෙනවා. මේ අතර හදිසි අනතුරු හේතුවෙන් අවුරුදු සමයේ කොළඹ හදිසි අනතුරු අංශයට ඇතුළත් කළ පුත්කලින්ගේ සංඛ්‍යාව 50%කින් පමණ අඩු වී ඇති බව එහි අධ්‍යක්ෂවරයා පවසනවා. සාමාන්‍යයෙන් දිනකට ජාතික රෝහලට හදිසි අනතුරු අංශයට රෝගීන් 300ක් පමණ වාර්තා වෙනවා. පෞගේ කාලයේ අවුරුදු දවස්වල ඇත්තටම අපිට ආවේ රෝගීන් 160ක් 65ක් අතර සංඛ්‍යාවක්. ඒක සැලසියේ 50ක් විතර අඩුවීමක් අපි දකිනවා රෝගීන්ගේ. වැඩි ප්‍රමාණයක් ආවල් තිබිලේ වැටීම් නිසා, දෙවැනියට වැඩිපුරම ඇවිල්ලා තිබ්බේ රියානතුරු නිසා. ක්‍රීඩා සම්බන්ධ අනතුරු වලින් නම් ඇවිල්ලා තිබ්බේ 4 දෙනෙක් වගේ සංඛ්‍යාවක්. ඒ කියන්නේ අවුරුදු ක්‍රීඩාවලදී අනතුරු සිදුවීම අවම තත්වයක පවතිනවා කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. විශේෂයෙන්ම ගිනිකෙලි සම්බන්ධ අනතුරු සිංහවලින් වෙන අනතුරු වලින් අපිට රෝගීන් වාර්තා වුණේ 3 දෙනයි මේ වෙනතුරු. මේ ඉතා හොඳ තත්ත්වයක්, මේ රෝගීන් අඩුවීම. මේ අතර කොන්ක්‍රීට් වලින් සාදන ලද ජිරාෆ් සතෙකුගේ පිළිරුවක් සිරුර මතට කඩා වැටි හෙට්ටිපොළ දිග්ගල ගෙදර ප්‍රදේශයේ දරුවෙකු මිය ගොස් තිබෙනවා. දරුවා තම නිවසේ සෙල්ලම් කරමින් සිටියේදී මේ අනතුරට මුහුණ පා ඇත්තේ. බරපතල තුවාල ලැබූ දරුවා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.